अपे सिहिन यूट्यूब चैनल आदर पीलिगा अदापि दे बत्थादमु इसर काले अपे रटे पेरन्नंट किसीम लेडक तिब्बिने हैं हरिम निरोगी एकट हेतु तमाई एगोलु कापु बीपु इदिय हेम गिद्रकं वगे उदेत दिय बत्थादनवा एहिम नत्तां रायतुरु बत् एकन हेल बत् उदेत कनवा शरीरे उष्णाधिक भव नति करला शरीरे सिसिल करन्न एवगेम गैस्ट्राइटिस रोगे मट्टु करन्न मे दिय बत् वगे आहारयक् नं लोके कोहेवत् नतु एति दिय बत् कियन्ने उदेत कन्न पुलुवन् पोषदायकम कैमा सांप्रदायिक दियबत हदनो वगेम एकट पोडि वेनसक करला तवत् रसट गुणट दियबत एक हदन विधियत मम ओगोलंट पेन्नन्ना मे तियेन्ने अपिट दियबत हदन्न ओन करन देवल टिक कलिन दवसे रै इतुरुनु बट्टिककट मम एल वतुर दाला तिब्बा वतुर वैडिपुर दान्ने नैहै बत्तिक वहन मट्टमट दागत्तम ऐति ओयगुलु गेदर बत्तु यान्ने मैटी मूर्ति एकना ए मूर्तियटम वतुर दाला वहला तियन्न एहेम तमाई गोडक्म होंद पै दोलहक हरि इत वैडि कालयक हरि मे विदियट वहला तियन्न ओने एतकोट तमाई फर्मेंटेशन एके यान्ने पैसीमी क्रियावलिय हरियटम सिद्ध वेन्ने ශරීරයට හිතකර බැක්ටීරියා නිපද වෙන්නෙත් මේ වෙලාවේදී. මේ නිසා අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූලව හරියට සිද්ධ වෙනවා. මේ මම පැය 12ක් වතුර දාලා තිබ්බ බත් ටික. දැන් වතුර ටික බත් ඇට වලට උරාගෙන බත් ඇට ලොකු වෙලා පිම්බිලා වගේ තියෙනවා ඕගලන්ට පේනවා ඇති. දැන් මේ විදියට හැන්දෙන් ටිකක් පොඩි කරගන්න. මේ බත් ටික නෑඹිලියකට දාලා පොඩි කරගන්නත් පුළුවන්. සමහර බ්ලෙන්ඩර් එකකටත් දානවා. ඒත් ඔයගොල්ලෝ බ්ලෙන්ඩ් කරගන්න එපා. එතකොට මේකේ තියෙන තන්තුමය ගතිය අඩු වෙනවා. දැන් පොඩි කරගත්තු මේ බත් ටිකට රතු ලුණු ගෙඩි 10ක් විතර මේ වගේ පොඩියට කපලා එකතු කරගන්න. රතු ලුණු නම් වැඩි වෙන තරමට හොඳයි. රස වගේම ගුණත් රතු ලුණු වලින් බොහොමයක්ම ලැබෙනවනේ. දැන් එක අවමිරිස් කරලක් මේ වගේ ගොඩක් පොඩියට කපාගෙන ඒකත් එකතු කරගන්න. දකුණු පළාතේ අවමිරිස් වෙනුවට වේලි මිරිස් කරල් දෙක තුනක් ගින්දරට අලලා පුච්චගෙන කැබලි කරලා දියබතට එකතු කරනවා. දැන් ඔයගොල්ලන්ගේ රස අනුව ලුණු එකතු කරගන්න. දැන් හොඳ උකු පොල් කිරි ටිකක් එකතු කරගන්න. සමහරු මේ දියබත් එකට මුදු උපු කිරි, යෝගට් වගේත් එකතු කරනවා. දැන් දෙහි පළුවක විතර යුෂ මේකට එකතු කරන්න. දෙහි ප්‍රමාණයට ඕගොල්ලන්ගේ රස අනුව දාගන්න. මේකට ලුණු දෙහි හොඳට ආවම තමයි ගොඩක්ම රස. සමහරු මේ දෙහි වෙනුවට සියඹලක් එකතු කරනවා. දැන් ඔයගොල්ලෝ කැමති නම් ගම්බිරිස් කුළු චුට්ටකුත් එකතු කරගන්න. මේ තියෙන අපි සාම්ප්‍රදායික දියපත. මේ දියපත් එක හරියම රසයි. එක දවසක් මේ විදිහට දියපත් එකක් හදලා කාලා බලන්න. මෙච්චර රසයි කියලා නම් ඔයගොල්ලෝ කවදාවත් හිතන්නේ නැතු වෙති. මේ දියබත් ටිකේ රස වැඩි කරගන්න උඹල කඩ කුඩු ඉදුණු තක්කලි ගෙඩියක් පෙති කපලා ඒ වගේ ඕගලන්ට එකතු කරගන්න පුළුවන්. උඩරට පැත්තේ සමහර අය මිරිස් එකතු කරගන්නේ නැතුව කිතුල් හකුරු එක මේ දියබත් එක කැමට ගන්නවා. මම දැන් ඕගලන්ට කියන්නේ මේ දියබත් එකට එකතු කරගන්න පුළුවන් රසම රස පළතුරක් ගැන. ඒ තමයි දෙලුම්.
මේ වගේ දෙලොම් මැට ටිකක් ඕගොල්ලෝ දියබත් එකට එකතු කරලා බලන්න කොයිතරම් රසයිද කියලා ඔයගොල්ලොන්ටම දැනගන්න පුළුවන්. පිට රටේ ඉන්න අපේ යාළුවන්ට නම් මේ දෙලොම් හොයාගන්න එක හරිම ලේසියිනේ. ඔන්න එහෙනම් වෙනසකටත් එක්ක අද ඉඳලා මේ විදියට දියබත් හදන්න. මේ දියබත්වල විතරක් නෙමේ දෙලුම් වලත් ප්‍රතිඔක්සිකාරක ගුණය බොහොමයක් තියෙනවා. ඒක නිසා අපිට හිතකර කොලෙස්ටරෝල් ඒ කියන්නේ HDL එක වැඩි කරන්න මේ දියබත් එකට පහසුවෙන්ම පුළුවන්. දවස පුරාම අපේ සිරුරට නැවුම් බවක් ලබා දීලා බොහොමයක් රෝග වළකන වියදම් අඩු පෝෂණයේ පිරුණු මේ දියබතට අපේ මුළු තැඟේ ප්‍රධාන තැනක් දෙන්න දැන් කාලය ඇවිල්ලා. දැන් මේ දියබත් එක ඔයගලන්ට ආහාරයට ගන්න පුළුවන්. දැන් මම ඔයගලන්ට දියබත් එකේ තියෙන ඖෂධීය ගුණ ගැන විස්තර ටිකක් කියන්නම්. ඇස් රෝග, සමේ රෝග, දිව කට පැලිලා තුවාල වෙන ඒවට, යටිපතුල් පැලෙන ඒවට, ශරීරයේ දාහය වැඩි අයට, රක්ත වාතය තියෙන අයට මේ දියබත දිව්‍යමය ඖෂධයක්. කොටිම ශරීරයේ උෂ්ණ අධික බව නැති කරලා ශරීරය සිසිල් කරනවා. ඒ වගේම ගැස්ට්‍රයිටිස් රෝගයේ තියෙන අයට මේ දියබත සුමානයක් දෙකක් එක දිගට උදේ ආහාරයක් විදියට ගත්තොත් අනිවාර්යයෙන්ම ගැස්ට්‍රයිටිස් හොඳ වෙනවා. ඒ වගේම අපේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳට ක්‍රියාකාරී වෙනවා. මලබද්ධය නැති කරනවා. දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ රෝග සමනය කරනවා. දියබත් වගේ ඖෂධීය ගුණ පිරුණු පෝෂණ ගුණයෙන් වැඩි ශක්තිජනක ආහාරයක් නම් මේ ලෝකෙ කොහෙවත්ම නැතුව ඇති. ශ්‍රී ලාංකිකයෝ විදියට අපේ රටට ආවේනික මේ වගේ වටිනා ආහාර අමතක කරන්නේ නැතුව ඊළඟ පරම්පරාවටත් ලබා දෙන්න අපි ආරක්ෂා කරමු. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් all කරන්න. එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් රෙසිපි එකකින් අපි හම්බෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.